නැගෙනහිර පොකෝස් නගරයේ ආසන්නයේ රුසියාව සහ සිය හමුදාවන් අතර මුහුණට මුහුණලා දරුණු සටන් උත්සන්න වෙමින් පවතින බව යුක්‍රේන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. ඩොනෙට්ස් නගරයට වයිබ දෙසින් පිහිටි පොකෝස් ප්‍රදේශයේ මෑත සති කිහිපයේදී රුසියානු ක්‍රියාකාරකම් වැඩි වශයෙන් දකින්නට ලැබුණු බවයි යුක්‍රේනයේ මීට පෙර පැවසුවේ. පොකෝස් කලාපයේ දෙපාර්ශ්වය අතර පවතින ගැටුම් උත්සන්න වෙමින් පවතිනවා. යයි දෛනික ඉදවාර්තාව නිකුත් කරමින් යුක්‍රේන ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවා. රුසියානු හමුදාවන් පොකෝස් කලාපයට අවස්ථා 18කදී ප්‍රහාර එල්ල කළ බවත් පොකෝස් කලාපයේ සිට කිලෝමීටර 30ක් පමණ දුරින් පිහිටි නොවොලෙක්සැන්ඩ්‍රිකා ගම්මානයේ ආසන්නයේදී අවස්ථා 5කදී ගැටුම් ඇති වූ බවත් යුක්‍රේනයේ පවසනවා. මේ අතර මිත්‍රපාර්ශ්වික රටවල් අඛණ්ඩව ශක්තිමත් සහයෝගයක් ලබා දෙන්නේ නම් පමණක් රුසියාවට එරෙහි යුද්ධයේ ජයග්‍රහණය කිරීමට යුක්‍රේනයට අවස්ථාව පවතින බව නේටෝවේ මහලේකම් ජෙන්ස් ස්ටෝන්බර්ග් පවසනවා. ප්‍රාග්ගේ විදේශ අමාත්‍යවරුන් සමග රැස්වීමකට පෙර අදහස් දක්වමින් නේටෝ සංවිධානයේ මහලේකම්වරයා කියා සිටියේ නේටෝ සමාජිකත්වයේ දරන රටවල් විසින් යුක්‍රේනයට යවන ලද ආයුධ පිළිබඳ වූ සමහර සීමාවන් සලකා බැලීමට කාලය පැමිණ තිබෙන බවයි. රුසියාවේ ඉලක්ක වෙත පහර දීමට බටහිර රටවල් සැපයූ අවිභාවිත කිරීම සම්බන්ධයෙන් පනම ඇති සීමාවන් ඉවත් කරන ලෙසද නේටෝ මහලේකම්වරයා බටහිර රටවලින් මීට පෙර එල්ලා සිටියා. මේ අතර පසුගිය මාසයේ ඔහු යෝජනා කළේ ඉදිරි වසර පහ තුළ යුරෝ බිලියන 100ක ආධාර යුක්‍රේනයේ වෙත ලබා දීමට නේටෝ සංවිධානයට අයත් රටවල් කටයුතු කළ යුතු ඇති බවයි.